ෞදරූ පහනිය පොතිසන්න වේදනය කරන උතුම් ූ දායකත්වය සදධර්ම දේශනාව මලෙස්සින් අරම්ම කරන්නට මේසූ ධනම. ධර්ම දේශනා පොත් පන්නට අපකරේ මහත් කරුණාවෙන් මෙදම් සවා මන්්ඩ පේට වැඩමකොට වදාල පූච පාද කෝරලයාගම සරනතිස්ස ගෞරෝනිය සාමීට වහන්ේ අපිසීලු දෙනාමෙක්ව සාධනාද පවත් පා පිළිකනිමු. සාධූ සා සාදුූ. ලුත් අම්බලම කොස්කම පතිංචි ආනන්ගද සෙනිවරත් මහතා ඇතුළ පවලේ පින්න්නත් පෙරිසයි උතුමූ ධමදේශනාව මෙල්ලෙසින් මුළු ලෝකටම සන්නවේදනය කරන්නට පින් පබෙර දායයිකත්වයගෙන කටයුතු කරන්නේ. එසනම් අපෙරේ මහත් කරුණාවෙන් මෙතැන සිට ධර්ම දේශනා පවත්වන්නට ගෞරන සාමිත් වහන්සේට අරාධනා කරන්නවාා. ඊට ප්‍රථම මේේ නැසිලු දෙනාම තිසරන සහිත පංචසලේ සමාධන්වීම සඳහා සාධනාද පවත්පා තිෙවරක් නමස්කාරය කියමු. සාධූ සා සාධූ. සමන්තාචකවාලිසු අත්‍රාගචචන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොකදං ධම්මස්සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්තා නමුෝතස්ස භගවතු වරහතු සබ්බ ධම්මිසු අප පටි හතඥානචාරස්ස දස බල දරස් චතුවේසාරජ්්‍ය විසාරයදස්ස සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස් ධම්මස්සාමිස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු වරහතු සබ් ධම්මේසු අපටිහතඥානචාරස්ස, දස බලධරස් චතුවේසාරජ්්‍ය විසාරදස්ස. සබ්බ සත්තුතමස් ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස. තතාගතස් සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස් බගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහතඥානචාරස්ස දස බලදරස් චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ් සතු තුත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාගතස් සබ්බ්්‍යනු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනී. බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව, සියල දෙනාම සූදානන් වෙන්නේ, තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, ලෝකසත්වයන් පිළිබඳව, මහත් පූ දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරථනයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්මගෞරවය පෙර දැරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න. අපේ භාගිතුන් වහන්සේ ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන සැදැහැතියන්ට ධර්මශ්‍රවනය කළ ඉතු ආකාරය දේශනාකොට වදාලා. එකයන්න පින්නතුනි මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම ධර්මශ්‍රවනය කරන්න කියලා. ඒ බලාපොරොත්තු තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යයාංග ආදී ධර්මයන් වැඩි දියුණුුවේවා මේ දේශනාාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියලා. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන්ම අදත් අපි ධර්මශ්‍රවනය කරමු. පිනතනේ අද ධර්මානු ශාසනාවේ මාතෘකාවැ හැටියට මම ොදාගන්න කල්පනක් කළේ භාගිතුන් වහන්සේ විසින් දේශනාකොට වදාල ධම්මපද පාලයේ එකොලොස්වෙනි වූ ජරා කියන වර්ගේ සඳහංබන දෙවැනි ගාථරතනය. ඒ ගාථරථනයේ භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ රජගහනුවර වේලුවනාරාමි වැඩඉන්න කාලි. සිරිමා කියන භික්‍ෂුණණය අරමුණු කරගෙන තමයි මේ ගාථරථනය දේශනාකොට වදාලහි. මේ ශරීරයේ ස්වභාවය පැහැදිලි කරමින් භාග්‍යතුන් වහන්සේඒ භික්ෂණය මෝලික කරගෙන අන්න අයට තමයි මේ අවවාදය කරන්නේ. පස්ස චිත්ත කතම් බිම්බං අරු කායන් සමුස්්‍යතන්. ආතුරන් බහු සංකප්පන් යස්ස නත්තී දුවන් තිති තමයි ගාතාරතනය ඒ ගාථරථනය සරල තේරුම තමයි බොහෝ දෙනෙක් සුවයි සැපයි කියල සලකළ මනාව විසිතුරු කරලා සරසන ලද මේ ශරීරයේ දිහා මනාව බලන්ඩ කියන කාරණාව මෙන් ගාථරථනයක් දේශනා කරන්නේ හේතුුණ නිදහනය අපි ටිකක් කෙටියෙෙන් මටක්කළුත් පිනතිර සඳහන් කළා මේ රජගහනුවර ජීවත්වන සිරිමා කියන තැනැත්තිය ඉතාම ප්‍රසන්න පෙනුමක් තිබිච්ච මනා ලස්සන රූපයක් තිබිච්ච කාන්තාව පස්ස කාලී ඇය පිළිබඳව බොහෝ දෙනා කැමැත්තෙන් වාසය කළා බොහෝ දෙ ඇය විවාහ කරගඩ කැමැත්තක් දැක්වවා බොහෝ දෙනෙක් ඇයට කැමැත්තෙන් ඉන්න නිසා අන්තිමට ඇය හැමට පොදු කාන්තාවක් බෝට පත්වනා එක වයිශ්‍යාවක් බවට පත්තුවෙලා. සාමාන්‍යෙන් සෙරිම එක රාත්‍රියකට පුරුෂයකුගෙන් අයකරන මුදල කහවන්නු දහසක් තරම් විශාල මුදලක් වුණා. එහෙම වනත් ඇය සොයාගෙනන පිරිස අඩුවක් නැඟුණේ නෑ ඒ තරම් ඇයට ලස්සන රූපයක් තිබුණ හැමෝම කැමැති. පස කාල ඇය රෝග තුරුණ අන්තිමට ඇය මෙමිය ගිය අපි බුදුරජාණන් වහන්සේ රජ්ජිරුවන්ට පණිවිඩයක් කියව්වා මහරජය සිරිමගේ දේහේ සොහොනෙ දාලා දවස් තුනක් ආරක්ෂා කරන්න කියලා තුවෙනි දවස අපේ භාගිතුන් වහන්සෙත් වැඩම කළ. වැඩම කරලා රජිරුුවන්ට සඳහන් කලා මහරජය දැන් සිරිමා කහවනු දහසකට ගණ්ඩ කැමති කවුද කියලාට. විශාල පිරිසක් රැස්සලා හිටිය කිසි කෙනෙක් කැමතින පිණිති දවස් තුනක් ගත වෙලා කියන්නේ සිරි මගේ සිරුර දැන් හොඳටම ඉදිමිලා. නිල් වෙලා පුපුරලා ඒඒ තැන්වලින් ඕෝජාව වැගිරෙනවා. නාස්වලින් කංවලින් ම ඇස්වලින් හැම තැනින්ම උතුරනවා. කහවනු පන්සීයකට ගණ්ඩ කෙනෙක් ඉන්නවාද. පන්සීකට ගණ්ඩ කෙනෙකුත් නෑ ඊට අඩුමුදලකට ගණ්ඩ කෙනෙක්කන්නවාද. එහෙම කෙනෙකුත් නෑ. නොමිලේ දුන්නොත් ගන්නවාද. එහෙම ගණ්ඩ කෙනෙකුත් නෑ. මෙන්න මේ කාරණාව මූලික කරගෙන බොහෝ දෙනා මසු දහසක් දීලත්උනත් ලබාග්ඩ කැමතිවිච්ච මේ සිරුරෙන්. ආයු උෂ්න විඤ්ඥාන කියන ධර්මතාවයන් පහවෙලා ගියාට පස්සේ නිකං දුන්නත් ගන්න කෙනෙක් නෑ කියන කාරණාව මූලික කරගෙන තමයි මේ ගාථරථනයේ භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ. එතුවට අපේ භාගිතුන් වහන්සේ සිරිමා කියන උපාසිකා අරමුණු කරගෙන තමයි මේ ගාථරතනය දේශනා කරන්නේ සෙරම කියන වයි්‍යයා ඉස්ත්‍රිය අරමුණ කරලයි මෙදේශනාව කරලතියන පස්ස චිත්ත කතම් බිම්බන් අරුකායං සමුස්්‍යතන් ආතුරං බහු සංකප්පං යස්ස නත්තිී දුවන් තිති. එතවට ගාතාරථන අන්තිම පදේතමයි යස්ස නත්ති දුවන්තිති. එතොට මේ ගාතාරථනය විස්තර කරනකොට මුලින්ම පැහැදිලි කරන්නේ අන්තිම පදටික. යස්ස නත්තිී දුවන් ටිති තිරවූ පැවැත්මක් නැති එකයන්නේ මේ ශරීරයට ස්තීර පැවැත්මක් නෑ මේ ලෝක ජීවත් වෙන හැම මනුස්සේක්ම අවුරදු අසුවක් ජීවත්වෙනවා කියලා එහෙම කාරණාවක් නැහැන. මට සහ ඔබට කියන්නත් බැහැණේ ම අවරුදු අසුවක් ජීවත්වෙනවායි කාන්තියෙන් කියලා. අපි යම් දවසක මේ ලෝකෙ ඉපදුනාා. කොච්චර කාලයක් මෙහි ජීවත්වෙනවාද කියන කාරණාවක් අපි දන්නේ නෑ. දැනටත් ඔබේ මගේ මරණය සිද්ධ වෙන දවස මරණය සිද්ධ වෙන වෙලාව මරණය සිද්ධ වෙන තැන මරණයට හේතුවෙනදේ ඒකම කාරණාවක්වත් අපි දන්න නෑ. ඕනෑම හේතුවක් පදනම් කරගෙන අපි මියයන්න පුළුවන් ඔබත් මමත් අද මෙතන මෙහෙම හිටියට අපි දියගිලිල මියයිද දන්නෙත් නෑ අපි ගින්නෙන් පිච්චිලා මිය යිද දන්නත් නෑ කවරු හරි කපල කොටලා පියෝ මරල දායිද දන්නෙත් න. කෙනෙක් විසසරීරගත කරවයිද දන්නෙත් නෑ. මගේ ශරීරයේ විසෙන් නසාගණ්ඩ මංම කටයුතු කරයිද දන්නත් න. මගේම දේශයේ පදනම් වෙලා මම විසින්ම ගෙලවැලදා ගනීද දන්නෙත් න. ඉති ආත්මෝපක්‍රම පරෝපක්‍රම ඕනෑම උපක්‍රමයකින් මේ ජීවිතය නැතිවෙඩ තියෙන ඉඩකඩ ඉතාමි හැලයි එහම නැත්තන් අරගනාපු කර්මයට අනුව අරගනාපු ආවිෂයට අනුව ස්වභාාවමමිය යන්නත් පුළුවන් මොන ඕනෑම ක්‍රමයකින් මේ ජීවිතයේ නැතිවෙන්ඩ පුළුවන් නත් ඉස්තින බවක් නැනෑ හැමදාම ජීවිතයේ අස්තිරහි ාගිතු වහසේක දේශනා කළේ තනපතක් අගරැඳුන පිණි බින්දුවක් වගේ කියලා. එයි කොයි වෙලාව ඒ පිණිබින්දු බිමට ඉද දන්නේ. දිය මත හටගත්ත හම දිය බුබුලක් එක කොයි වෙලාවිද බිඳෙන්නේ නිමෙන්න කියලා අපි දන්නේ නෑ. මාත්‍රෝ ගර්භයක පිළිසිඳ ගත්ත දවසයදලා ඒ කලලයේ විනාසස් ස්වභාවය කරා ගමන් කරනවා. දෙකැන කලලේ වර්ධනය වෙනවා ඒ තුළින් දරුවෙක් හැදෙනවා ඊට අසම ලෝකෙ උපදිනවා ලදරුවා ළමයෙක් වෙනවා ළමය තරුණයෙක් වෙනවා ඔයවාගේ ස්වභාවයක් අපි දන්නවා. නමුත් අර කලලේම මෞකුසේදී නැතිවෙන්න තියෙන ඉට කඩඕන තරන්නේ. යම්ප්‍රමාණයක් වැඩුන්න දරුව මෞකු සඇතුලි ඕන තරන් මිය යනුවනි සමහරය උපදිනාතර තුරත් මියේ යනවන්නේ. ඉපදිලා පින්නතුන තප්පරයක් ඉඳලත් මැරෙනවා. විනාඩියක් ඉඳලත් මැරෙනවා. පෑයක් විතර ඉඳලත් මැරෙනවා. දවසක් විතර ඉඳලක් මැරෙනවා. මාසයක් දෙකක් ඉඳලත් මැරෙනු. අවුරුදු පහක් අයක් ඉඳලත් මැරෙනවා. හතක් කටක් දහයක් ඉඳලත් මැරෙනු. විසි පහෙන් තිහෙනුත් මැරෙනු. හැට ැත්තෑ පහසවාසූ පහ ඔයා අතරතුර ඕනෑම මොහොතක මේයන්න පුළුවන්. ඒ නිසා ඔබේ මගේ මරණය කවද කොතනද තියන්න කියලපි කවුරුවත්ම දන්න නෑ එනම් දුවන් ටිති නක්ති ස්තේර වූ පැවැත්මක් නැහැ කැඩීම් බිඳීම් නැසීම් වශයෙන් ඕනෑම විපතකට ඕනෑම වෙලාවක මේසිරුර පත්තෙන්න්න පුළුවන් අරූකායන් සමුස් සිතන් කියල අපි ගාථරත්ථනයේ දෙවනි පදේදි පැහැදිලි කලා මකද මේ අරූකායන් කියල කියන්නේ මේ සිරුර හරියට තුවාල ගොඩක් වගේලු වන සමූහයක් වගේලු එතවට සඳහන් කරනවා ඇයි වන සමූහයක් කියල මේකට කියන්නේ මේ සිරුර කොහොමද හැදිල තියෙන්නේ සමුස්සිතන් නගා හිටවපු අස්තිපංජරයක් තියෙනවා. අපි හැමෝගමැගේ ඇටකෝඩ තියෙනවා මස් නැති ඇටසැකිලි අපි ඕන තරන් දැකල තියෙනවා. ආන්ගේ ඇටසැකිල්ල වටේට තමයි මේ මස් ගැල පිලතියන්නේ. එන නගා සිටුවන ලද අස්තිපංචරයක් තියෙනවා ඒ අස්ති පංචරය තුළ මේ ශරීරයේ ඇටකෝටු තුන්සීයක් තියෙනවා කියල කියනවා එක ධර්මයනුත් කියනවා පැරණි වෛද්‍ය ග්‍රන්ථවලත් ේ බව සඳහන් කරනවා ඇටකෝටු තුන්සීයකින් මේ නගා හිටවලා තියෙනවා නහර වැල් කොච්චර තියෙනවා කියනවාද නහර වැල් නවසීයකින් බැඳල තියෙනව කියල කියනවා පිති මෙතන නහරවැල් කියල කියන්නේ අපි මේ ලේගමන් කරන නාලවලටත් එහෙම කියනවා හැබැයි ඒ නාලවලට නෙමේ මෙතන නහර වැල් කියරන්නේ පාලියයේ නහාරු කියල කියනේවට සිංහලෙන් අපි කියැන කණ්ඩරා කියලා චතුරංග සමන්නාගත වීර අධිෂ්ඨාන කරන තැන මගේ ශරීරයේ ලේත් මසුත් වියලී යතුත් බියලී ඒවා ඇත් නහරත් ඉතුරුවෙතොත් ඉතුරු වේවා අපි කතා කරන නහරවල් ෝට පවතිඩ බෑන ලේවේලුනාට පස්සේ ලේ ගමන් කරන නිසා තමයි ඒයි පිම්බිලා තියන්නේ නැත්තැන් ැකිල්ලා යනවා සමහල අත පහලට දාගෙන ඉන්නකොට බොහෝ දෙනා ගැති පිටියල්ල එහෙම නහරවල් හොඳට මතු වෙලා පේනවා ටික වෙලාක් අත ඔසගෙන ඉදල බලන්නට හෙමිදල පාත්කරපු හම අර මතුවෙලා තිබිනේවා ආය මතුවෙන්ට ටික වෙලාව කැනවා ො සුදිරේ පහලට බැහැල ආයුරුදර එනකොඩ තමයි ස්මතුවය ඒව ගැන නෙමේ මෙතර නහාරු කියල කියන කණ්ඩරා කියලගැනේ මස් එක්ක තියෙන ඉතාම ශක්තිමත් මාන්ස පේසි සමූහයක් අපේ මේ ශරීරයේ හැමතැනම සන්දිි තියෙනවා සන්දිී ළඟ ශක්තිමත් කරලා තියන් ඒ විශේෂිත වූ මාංසපේෂී වලින් අපි සහරලාට දුවන හැටි උඩ කෙදල පනි නැහැටි ඔය වෙලාවල්ල මේ හන්දි වලින් ගැලවෙන් නෑන පින්න නතින ඒ ශක්තිමත් කරලා අල්ලගෙනන්නේ කණ්ඩරා ඒවතමා මෙත නහාරු කියලකන්න එන නහරවැල් නවසීයකින් ඇටකෝටු තුන්සීයකින් මේකයි සමන්න්‍යතයි කියනවා සෑම ඇටකෑල්ලක්ම වහගන මස් පිරිල තියෙනවා අපි දන්න ඇිලි ලත් ඇටකෝටු නමුත් කොතනවත් සුදු පාට ඇතකෝටු මතුවෙච්ච තැනක් නෑ සම්පූර්ණය මස් පිරිල තියෙන එන මුළු ශරීරයම මසින් පිරිලා හැබැයි ඇතුලි තියෙනවා කුහරයක් එක් කුහර ඇතුළේ වෙනත් ඉන්ද්‍රියන් ගණනාවක් වෙනවෙනම තියෙනවා. පෙනහලු තියෙනවා හරද වස්තූ තියෙනවා ආමාශයේ තියෙනවා බඩවැල් තියනවා වකු ගඩු තියෙනවා මේව විධ විධ ඉන්ද්‍රියන් ගොඩක් මේ ඇතුළි ක්‍රියාත්මකයි තියෙනවා. ඒසිියල්ල වටකරගෙන තමයි මාන්සමය කවරයක් තියෙන. පින අපිට එහෙම මහමග බැහල යන්න ගියුත්ත අපිට ආපොහු එන්ඩ වෙයිද කියන එක සැකයි යි සත්තු පියාබන සත්තු සුනකයෝ හිවල්ලුවාගේ සත්තු මේ මස් කඩකඩ කණ්ඩ පටන්ගන්නවා නමුත් එහෙම උපද්‍රවයක් නැතු අපි අන්දි කොහොම ිහෙන ඒ සියලු මාන්සේ වහලා අමු හමක් පොරෝලා තියනවා දෙම්මාස මුකුත් පේන්නේ නෑ පිට පැත්ති තියෙන හම තමයි පේන්නේ ඉද ඒ හමෙන් තමයි අපිට මේ රැකවරණ හැදිලි තියෙන්නේ නමුත් හිතල බලන්න මේ හම ඇතුලි තියෙන දේවල් මොනවටද කැමති කියලා මේ හම ඇතුලි තියෙන කිසි දේකට අපි කැමති නෑ ඉතාම පිළිකුල් සහගතයි හම හීරිලාගේ හම තුවාල ඇක්ක දෙෙනවා සමහරවෙලාට මගේම තුවාලයේ ඉස්පර්ෂය කරන්නත් මංහක නැති. එතරම් පිළිකුල් බවක් දෙන්නවා ලේවලට කැමතිත් නෑ සෙමවලට කැමතිත් නෑ මලමුත්‍රාවලට කැමතිත් නෑ සැරවවලට කැමතිත් නෑ ඒ ඔක් කොමතියන්නේ මේ ශරීරීම තමයි පිළිකුලක් නැතුව ස්පර්ශ කරනවා මතු පිට තියෙන හමනිසා අපි අප්‍රසන්න බවක් නැතුූ ගිහිල්ල කෙනෙකුගේ අතිං අල්ලනවා මතුපිටතියෙන හමනිසා හැබැයි අතින් අල්ලගන්න ප්‍රදේශී සම්පූර්ණ හමයිුවත් කරලා තිබුණුත් එදාටත් ගිහිල්ල පෙරදා වගේ මල්ල ගනීද එදාටල්ලන්නේ එදාට පිළිකුල් ගතියක් දෙෙනවා ත ශරීරයේ ස්වභාවේ භාගිතු නාහස උපමාවක් කරනවා අසුචි පුරුවපු කලයක්ක් වගේ කියලා මාගන්දිය ඒකාල හිටපු ලස්සනම කාන්තාවන්ගෙන් කෙනෙක් මාගන්දිය බ්‍රාහ්මණය තමන්ගේ දුව යවාහ කරල දෙට ලස්සන තරුණය කෙව්වා නමුත් ඔට බොහෝ කාලයක් එහෙම කෙනෙක් කම්බුුණේ නෑ අන්තිමටේ බුදුරජාණන් වහස දැක්කා භාගිතුන් වහසසි කලින් මාගන්දිය බමුණයි බැමිණි දෙන්නම මහා කරුණාවෙන් දැකල ඒ දෙන්නටම සෝවාංවෙඩ තරම් පින්තියෙන බව දැක්කා ඔවුන් දෙන්නට පිහිටවෙඩ යන්ඩෝන කියල හිතුුණ හැබැයිති අම්මයි තාත්තයි සසරින් මෙදෙනකොට දුව ඒ කාන්තය අවී කියනවා නිරේට යනවා එතක දුව නිරයට යනයකින් බේරණයක නෙමේ භාගිතුන් වහසගේ කාරී මිදෙෙන්ට ඉන්න දෙන්න මුදවන එක. මොකද ඒ මිදෙන්ඩ පුළහන් තැනට වාසනාව හදාගණ්ඩේ දෙන්න මේ සංසාරි කොච්චර වෑයම් කරන්න ඇත. ඒ නිසා යම් තැනක සසරින් මිදෙන් සුදුසුකම් ඇති කෙනෙක් ඉන්නව නම් ඔවුන් සොයාගන සැතපුම් දහස් ගනක් නමුත් භාගිතුන් වහසේ තනීම වැඩිය. දේ නිසා මේ දෙන්න බේරකණ්ඩ භාගිතුන් වහන්ස වඩිනවා. ඉදි ඒලා තමයි මාගන්දිය බමුණා බුදුරජාණන් වහන්සේ ව දැකළ මිති අදෘෂ්ටික බමුණෙක් මේ වෙන කොටයි. කල්පනා කරන්නේ මගේ දුවට සුදුසුම මනාලයක් ගෙදරමැවිල්ල කියලා. දුව සරසගනෙන්ට බිරිඳට කියලා. ඕහ ගෙට ගිය හම භාගිතුන් වහන්සේ හිටපු තැනපිය සටහන්තියලා අදිිෂ්ඨාන කරනව නො පෙනීන්ද. දුව සරසග නැවිල් ආපු හම බැමිණි අනුව කෝ නොඹ කියපුූ ආපු තරුණය කෝ කියලා බ්‍රහ්ණය ඇඉල්ල කියන මෙෙන මෙතන තමයි හිටිය කොහට ගියල් දන්නේ මෙ දෙන්නම ත්‍රිවේද පාර ප්‍රාප්තයි බමුණයි බැම භාගිතුන් වහසක පිය සටහන බලලා බැමිණි බමුණගඟ අහනවා බතුර කොහහි කිබුල්ල හොයිවාද කියලා. ඒ භාගිත ොහසගේ පාදලාංචනය දැක්ක ගමන්ම බැමිණිය තේරුන්ගන්නවා මෙන් නික්ලේසි උතුමෙක්. කාම සම්පතර වහල් නොවිච්ච කෙනෙක්. ඇයි මංගල ලක්‍ෂණත් සහිත වනත්තන් භාගිතන් වහසගේ පියසටහන පිහිටලා තියෙන විදිහ. අපේ පතුලට වඩා බාගිතන් වොහසගේ පතුළ වෙනස්. අපේ පතුලේ තියන පොඩි වලක් වගේ ස්වභාවයක්. එකන සම්පූර්ණ අපේ පාදය හිටින්න හැ විලම්බපොලෝට හිටිනව ඇගිලි සහිත ඒ ප්‍රමාණය හිටිනව ඉඩවස කොටසක් මහපොලෝ ස්පර්ශ කරන්නේ නැහැ එහෙමනි තියන්නේ නමුත් භාග්‍යතුන් වහස වගේ උත්තම රථනයක් මහපොලොෝ විස්පාර්ශි කරනකොට සම්පූර්ණ මුලු පාදේම මහපුළේ පිහිටෙනවා ඒ කාරණාවෙන්ම බැමිනි තේරුම් ගන්නවා කෙලෙස් සහිත කෙනෙක් නෙමි කො වේදය ඒගෙනගන්නකොට බුද්ධ කියල පරිච්චේදයක් වෙන මුගන්නනවා ඒ පරිච්චේ දය තුළ බුදුරජාණන් වහන්ස පිළිබඳව තම යොක්කම විස්තර තියෙන්නේ ඒ වේද සාහිත්‍යයේ ඉගෙනගන්නාට අනිවාරූ පරිචේදයක් ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් තියෙනවා තක හිටි ගන්තු දසේ දහක් විතර ගාථ දොළොස් දාහක් විතරඒවා මිත්‍රවේද ඉගෙනගන්නඩ වගලු පාඩ. නමුත් මේවාගේ ආශ්චරය උත්හම රථනයක් ලෝකෙ පහල වෙනවා කියල කවදාවත යල ශවාස කරන්නේ ඉගනගත යුතු නිසා ඉගෙනගන්නවා. ඉදි අන්තිමට භාගිතුන් වහස පෙනී හිටිනවා ඇ භාගිතතුන් වහස දැක්කහම ඇහුවහම බමුණනන් ගිහිල්ල කියනවා මගේ දුව මේ ජම්බුද්ධීපය ඉන්න ලස්සනම තරුණන්නේ අවිවාදයෙන් ඔබට දෙන්න කැමතියි කියලා භාගිත වස සඳහන් කළේ බ්‍රාහ්මණය නොවේ දුව මම අතිං තබා මගේ පාදේෙන්වත් තිස්පර්ෂ කරන්න කැමති නෑ ඇ නුඹට ලස්සනට පෙන්ුනට ඒයිමට සූචිපුර කලයක් විතරයි කියලා ඒ කාරණාවට තමයි මාගන්දියට කේන්තියන්නේ තමන්ට නින්දා කලා කියලා එතනනිදල ඇය භාගිත වහසසිට බොහෝ හතුරුකන් කළලා තැබ ඔය කරුණු පැහැදිලි කරලා ධර්මාණු ශාසනාව කර හ මම්මයිතතා අත්තයි දෙන්නම සෝන්ලා ී එතන භාගිත වහසේ දේශනා කරනව මේකාය හරියට කොයි වගේද අසුචචි පුරුවපු කලගේ සියලු සුන්දරත්වයක් මවාපාලතියන පිට පැත්තිෙන්. අභ්‍යන්තරයේ මොකවත්ම සුන්දර නැහැ මේ ශරීරයේ කොයිතරන් අපිරිසිදු දේවල් තියෙනවාද. කොයිතරං අප්‍ර සන්නද පිනතරේ නිකං හිතල බලන්න මේසයක් උඩ අපි වියල තියෙන ආහාරයක් එ ආහාරී කොයිතරම් සුවදද ආහාර පිහින සමහර ආපන ශාලාවල්ලඟින් යනකොට ඒ ආහාර ඉදෙනකොට එන සුවඳ පිට කොච්චර දැනෙනවාද අදනම් බඩගිනි නැ කියන කෙනෙකුටත් ඒ සුවද නිසා සමහලට බඩගිනි හැදෙනවා කෑමේ වුවමනා ඇතිවෙනවා නමුත් එහෙම සුවඳින් තිබුණ ආහාර මේ අතින් අතගෑවට පස්සේ තව කෙනෙ අනුභහව කරන්න කමරිතර සමරලට ඒක අපි මිශ්්‍ර කරලා ඇනුවට පස්සේ තවත් කෙනෙක් කොහොමත් ඒකට කැමති නෑ. ඒක මකයා තුළට අරගෙන කෙලත් සමග මිශ්්‍ර කළාට පස්සේ අප හු ඒ මේසවට දැම්මත් කෑම කනානික්කයි නැගිටලා යන තරන් වෙඩත් පුළුවන්. එහෙම කෙලත් සමඟ මිශ්්‍ර කරලා අප අපි ගිලිනකොට ආහාර මාර්ග හරහා ගමන් කරන ආහාරය කොයි තරම් පිළිකුල්ල නොවද. දැන් අර තිබි්ච සුවන්ද ඒ පාට ඒ පෙනුම එව මුකුත් නෑ මොකයෙන් ආහාර ඇතුල් කරලා තව වෙලාවක මේ ශරීරයෙන් ඒ ආහාර බැහැර වෙලා යනකොට. තමහල්ලට මේ ඇඟහරහා අඩිතුනක් ගමන් කිරේ නැති තරම් න අර තරං සුවන්දට තිබුණ හාර දුර්ගන්ද සහිතවූ බැරවෙලායවා.ඉදොට ඇතුලි සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක්ත් සමඟ මොන තරන් පිළිකුල් තත්ත්වයට පත්වෙල ඇද මේ ඇතුළි කොයිතරං අපද්‍ර විතයනවද භාගිතුන් වහසේ දේශනා කළා මේ ශරීරයේ දොරවල් නම ඇත්තිවා. ඒ දොරවල් නමේම රෑදවල් ඇැරලතියන්නේ නොද පින්නතින දරවල් නමේ වහඩ බෑකවගව. දොරවල් ලොලි දරවල් හතක්මතියන්නේ වහඩම බැරි තැනක ඕනෑම කෙනෙකුට පේන තැනක එකන ලස්සනයි ලස්සනයි කියපු මුහුණ ආශ්‍රය කරගන ඔලු ආශ්‍රය කරගන තමයි දරවල් හතක්මතියන්නේ ඇස් දෙක දොරට දෙකක් ොහොති ොත මොති මොහොත මේ ඇස් අගිින් එකතු වෙලා ඇස්මුලින් බැහැර වෙනවා සුදුපාටට දෙයක් ඒ ඇස්සගිින් බැහැර වෙලා වියලි වියලි ගියහම් ගුරු පාට වෙලා අව පාට වෙලා තව කෙනෙක් දැක්කු අප සන්නයි ඒක නිසා සමාජයට යනකුට අපි හැම වෙලා එම රිෙදිකැල්ලක් තියාගෙන ඇකොන පිහිනවා ඇ තව කෙනෙක් දැක්කහම ඔවුන්ට පිළිකුල් හිතන නිසා ඒවගේම තමයි කන් දෙක කංගොලින් නිරන්තරයෙන් බැහැරවෙන අපද්‍රවවි ශරීර ෂ්ණත්වය නිසා බොහෝ වෙලාට එලියට ගලනවා අඩුයි නමුත් පිට කන ඇතුලම ඒ සිදුර තුළම එක වියලිලා යවා ැ එහම පිරුණ හම අපිට හරි වේදනාවයි එනිසා අපි කඩල කඩලායින් කරනවා කලාන්දුුරු කියලා. සමහර කෙනෙකු ගෙන කනින් බැහැර වෙලා උතුරලා යන අවස්ථාත්තියනවා නාස් පුඩු දෙකින් කවදාවත් පිඩතින ප්‍රයෝජනයක් ගඩ පුු හන්දයක් වටිනා දෙයක් මුතුමණක් එලියට එන්න එ කවදාවත් ඒත්ත පද්‍රවිය මොකයනුත් එහෙමයි. දුර්ගන්දයි. බාහිරින් කොච්චර ලස්සන වනත් මොකයිෙන් වහනේ වෙන දුර්ගන්දය සමහරලාට උදේ පහන්දරක. තවකිෙනෙකුට ආහාර රූචය පවා නැතිකරවන තරම් දුර්ගන්ධයක් වෙන්ඩු පුළුවන්. ඒ තරම් පිළිකුල් සහගතයි කෙල දේශනා කළා. මළමුූත්‍ර පිට කරන දුරටු දෙකක් තියවා. මුහුණාවට හතක් තියෙනව මළමුූත්‍ර පිට කරන දුරට දෙකක් තියෙන ඇතුකොට නමයි. එන වන සමූහයක් කෙළකී වේකයි. තුවාල ගොඩක් වගේ. මේක සිදුරක්වත් වහල තියෙන්ටබෑ. වැැහුවත් වෙනත් රෝගතත්වයකරම ඕන පාන.ඉනිසා දිවාරාත්‍රී දෙකේම. මේ සිදුරුවලින් මේකයි අපද්‍රවී බැහැර කරවා. ඒ තරන් මේ හමෙන් වටවුණ ප්‍රමාණය අපිරි සිදයි නමුත් අපි රාගයෙන් බැඳුුණි ලෝබ බැඳුන්නේ මේ පිට පැත්තෙෙන් පේෙන හමත් එක් එම රාගන් බැඳුන කෙනෙක් නමුත් ඒ හමනැත්තන් ඒ බැඳීම නැති කරගන්නවා ඒයිමම සඳහන් කළේ මේ ශරීරයේ කොටස් කරලා දුන්න විදර්ශනාත්මක ඇහැකින් මේක දිහා බලන්න පටන් ගත්ත පිඳ කෙස් දුන්නට කෙස් ගන්නත් නෑ කපාපු නියපතු යකුතු කරලා දුන්න තේක ගන්නත් නෑ. ගැලවුන දතක් දුන්න තඒකට කැමතිත් නෑ ලේටිකක් සෙම සැරව ටිකක් ඒ මුණව දුන්නත් ගන්නෙත් නැ පොදේ කැමතියි නම් තරවිදිට වුණත් ඒ කැමැත්ක් න දෙ මේකය දිහා විදර්ශනාත්මකව යම් කෙනෙක් බලනවාන පිනති බොහෝ අපරාද නැතිවෙන්න පුළුවන් ති භාගිතුන් වහස දේශනා කරනවා එවන් වූ පිළිකුල් සහගත කයක් කරගෙන සංසාරි බොහෝ කාලයක් අසරන වෙන්ඩ මිනිසු පව් කරනවා නමුත් මේ කාරණාව ධර්මානුකූලව තේරුන් ගන්න කියලා. ධර්මයෙන් අවබෝධ කරන්ට මේ කයිදිහා විදර්ශනාත්මකව බලන්ට අනිත්‍යය දුක්කා අනාත්ම කියන කරන ත්‍රලක්ෂණයේ මනාවමිෙනෙහි කරනට පිළිකුල් බවමිහි කරලා රාග යටපත් කරලා වාසේ කරන්ට මේවාගේ කරුණු රාශියක් වාාගිතන් වහස දේශන කරලා නත් එහෙම පෙන්නතන අවබෝධයෙන් ධරමානුකූලොව ජීවිතය දිහා ශරීරයේ දිසා දිහා අපි බැලිවෙ නැතිකොට අපි සිතුවිලි මාත්‍රයෙන් පවා මොන තරං අකුසල් කන්දරාව ජීවිතය එකතු කරනවාද ො හිතන් සිද්ධ කරන අකුසැලුත් තියෙනවා ඒ වගේ සමහරලාවට අපි පෑ ගනම් දැකපු රූපයක් ගැන කල්ප නැකර කරන්නවා ඒ සිතවිලි ඔක්කෝම රාගිකයි රාගය කියර කියන්නේ අකුසලයක් ලෝබ දේශ මෝහව එත ලෝබ කියල කියන්නේ කැමැත්තට ඉති අපි කැමති දේවල් පන ඇති පණනැති හම දෙයක් මතියෙනවා. දෙව රාග කියන කරුණ තතිෙන් ඇත්ත අයිති. මෝහ කියලෙන අනවබෝධයට කෙටියෙන්ම්ම කිවතේ මොනවබෝධ අවබෝධද ජීවිත යථර්ථය දකින්නේ අවිද්‍යාව තුළ පිහිටලයින්න විද්‍යාව පහළ කරගන්නඩ උත්සාහ කරලනෑ විද්‍යාව පහළ කරගන්නවා කියල කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකිින් උත්සහ කරන්රන ආන් එහෙම නූන නිසා අපි මේලෝක බොහෝ අකුසල් රැස් කරනවා එහෙම අකුසල් රැස් කරගන්න නැතුව මේ දුරුවල වූ කය ලැබිල තියෙන් වෙලාවක බහවහා න් ප්‍රයෝජනකන්න පනති මේ පිළිකුල් සහගත කයමා අරගන තමයි රහතන් වහසේ ලිහින්නේ ඒ තරම් උතුම් තැනකට යන්ඩත් මේ කයපාවිච්චි කළා ප එහෙම පිළිකුල් සහගත කයක් සහිතව උපතක් ලබන්ඩ ඒ සංසාරරි කොයි තරන්නම් දුර්ල බවස්ථාවන්ත. මනුස්ස ජීවිතයේ කොයි තරන් දුර්ල බයි කියලද භාගිතුන් වහසි දේශනා කළේ. පුදුම දුර්ලභ ජීවිතයක්. දුල්ලබංච මනුස්සත්තා. මනුෂ්‍යත්ම භාවය ඉතාම දුර්ල බයි කෙල දේශනා කළා. නොයෙක් සූත්‍රවල උපමා පෙන්නවා. බාල පණ්ඩිත සූතරෙන් මනිස්වචති සූත්‍රයෙන් මහපුදු ආකාරූපමා පෙන්න ලතින්. මනුස්සයෙක් වෙලා ඉපදෙන්ඩ කොච්චරා අමාරුද කියලා. එදට ඔබටත් මටත් මේ ජීවිතය ලැබුණ සංසාරය ඒ තරම්ම කරගත්ත කුසල දරමෝල ප්‍රතිඵලයක් ටට. අපි පෙන්නතන සසර ගමන පුරාම පින් විතරද කලින් අපි පෞද් කලා වන තර. ඒකරපු ඔක්කෝම පෞදැන් විඳල ඉවරදි බිදට වඩා බිඳින්න තිීවා. පෙර ආත්මෙන් චුතවෙලා නිරට යන්න හිටපු අයි. නමුත් පව් කරුණ අතර පිනුත් කරපු නිසා. ඒ පෙරතිබිච්ච ජීවිතයෙන් සමුගන්න වෙලාව කුසල චේතනාවක් ඉස්මතු කරගෙන. අපි ඇද වාසනාවන්ත මනුස ජීවිතයක් ලෙබ්වා ඒ විතරකුත් නෙමේ මේ ජීවිතය ලබන්ඩ පෙරසංසාරය හුගසිල් රැක්කා. බන අහන නිසා හොදාකාරුවම දැන් දන්නවා සුගතියක උපදින්ඩනම් සීලය ඇත්ති අවශ්‍යයි. මරණින් මත්තේ මේ පුද්ගලය උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ පන්නතින සීලය. එති එහෙම නම් පෙර ජීවිතවල හොඳට පන්සිල්වතරකින් . සයි මනුස්ස ජීතයක් ලැබුණි ඉතින් ඒ ජීවිතයේ ඒ විදිහට ලබාගත්තට පස්සේ අපි කතාකරපු විදිහට ඒ හම්වෙච්ච කය හරි පිළිකුල්තමා මරණය කොයි වෙලා වෙළබෙනවද දන්නේ නැහැතමා ඒකනි සයිභාගිතුන් වහස දේශනා කළේ අප්‍රමාදීවෙන්ද කියලා මුලු බුදු දහම පුරාමණ අප්‍රමාදය කියන වචනය භාගිතන් වහසේ මනාවදේශන කරලා එනිසා බුද්ධාගමේ සඳහන් කළේ සියලු පිංකං අතර ලොකුම පින්කමක් ප්‍රමාදය කියලා එහම කියන්න පිනතින හැම පංකමක්ම කරන්ඩ අප්‍රමාදී භවවශය නිසා එනිසා භාගිතුන් වහස පිරෙනුවන් පානවෙලාවෙ පරනිර්වාන මංචකී ශ්‍රීමකයම්ම ලෝකයට දානය කරපු අන්තිම වචනය අප්‍රමාදයයි අපමාදයන සම්පාදීත අප්‍රමාදීව කටයුතුු කරගන්න කියනෙ එක. එනිසා පින්නතින මේ කයාරගෙන වහවහා නැවත සංසාරය මෙවන් පිළිකුල් සහගත කයක් නිර්මාණය නොකරන කෙනෙක් බවට පත්ෙන්ට කටහිතු කරන්න මග භාගිතු ව හස කියේලගන්න. පිළිකුල් සහගත කය පදනම් කරගෙන සංසාරයේ දික්කරගන්න නැතුව වාසය කරන ප්‍රමය කියල දුන්න. සතර අපායට නොයා කටයුතු කරණ්ඩඕන මාර්ගය භාගිතුන් වහසේ දේශනා කරලා දුන්න ඒ මාර්ගයේ වැඩ කරණ් ෝනෙත් මේ පිළිකුල් සහගත කයරගෙනම තමා නමුත් මේ කය පාවිච්චි කරලා පිට සසරින් මිදන්නත් පුළුවහන් මේ සංසාරිතාව බොහෝදුර යන්නත් පුළුවන් ප්‍රඥාවන්තයා තීරණය කර්ඩෝන මෙවන් පිළිකුල් කයක් කරගෙන මේ සසරි තව හුඟක් දුර යනවද නැත්තම් මේක වහාමන නතර කරගන්නවාද කියලා එකති ප්‍රඥාවන්තයාට භාරකාරය නමුත් මග කෙටිකරගන්න ක්‍රමය භාගිත වහසසි හරි ලස්සනට අපිට පැහැදිලි කරලදිවා අක නිසා ප්‍රඥ්ඥාව නුවන පාවිච්චි කරන්න මේ සංසාරට විරුද්ධෝ වැඩ කරන්න අපිට පුළුහංකම තියෙනවා පෙරකරපු පව් බලාගෙන ඉන්නම අපි සතරාපායට ගෙනියන්ට නමුතිින් භාගිතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් හරියටම කීකරු වෙලා යම් කෙනෙක් වැඩ කරනවන්න පින ඉස්මතු වෙන්ඩවෙෙන්ඩ ඒ පව් අපින් ඇත්තෙනවා එහම ඇත්තවී ඇත්තවී තියෙන වෙලා කවදාවත් පිනති නේව අහුසි වෙන්නේ මම කරපු කරුම මම විඳවන්නම වෙනවා. ආන් එම මගේ පුුණ්‍ය ශක්තිය බලවත් වෙනකොට ඒ කර්ම ඇතට වෙලාඉන්නෝ මගේ පුුණ්‍ය ශක්තිය දුරුවල වෙනකොට ඒ කර්ම අපිට ලංවෙන්න පටන් ගන්නවා. සහරලාට එක කර්මයක් පල දෙන්න ගත්ත හම දිගටම කර්ම වෙනවා සමහරයට කරදරයනකොට වැල නොකැඩී කරදරම තමයියෙන්නේ. ඉවර ඇත්නෑ දී අකුසල්ම බලවත්වෙන කොට. කුසල ශක්තිය බලවත්නට අඩි. එන්ද භාගිතු නාසේ අවවාද කරන්නේ ඒ මාර්ගයෙන් ගමන් කරලා වීරය වඩල පිනෙන් පෝෂණය වෙලා කෙනෙක් කටයුතු කරගෙන යනකොට යම් දවසක සෝවාන් ආරය මාර්ගපලය ලබන්න පුළහන් උනත්. ඉති මෙතෙක් කාලයක් මේ සංසාර ගමන ඔබ සතරාපායට ගෙන අන්නඩ බලාගෙන හිටබ එක් කර්මවලට කරන්්ඩ දෙයක් නැතු යන. සෝවාන් ආර්යන් වහසි කවදාවත් සතරාපායේ උපදින්නේන. සෝවාන් වෙනවත් එක්කම සතර අපපායේ අන්ඩ තියෙන් අවකාසේ සම්පූර්ණම විනාස් කරනවා. එනද මාව සතරාපායේ හෙළල දුක්දෙන්ඩ හිටපු කර්මටික අසරන හිදාට. එතකට සතරා පයට යන්න හැබැයි නිවන් දකිනතුරු මෙලොව පල දෙන්න තියෙන කර්ම පලදිනවා. භාගිතුන් වහසිර කර්ම සමුදායක් පලදුන්න. රහතන් වහන්සලට පලදුන්න. එනම් මෙලව පල දෙන ප්‍රමාණය නිවන් දකිනතුරු පලදනවා. ඇ ඒක නිසා තමයි භාගිතුන් වහන්සේ දේශනා කළේ සක්විති රජකම ලබනවට වඩා දෙව්ලොව උපදිනවට වඩා අතිවතුම් සෝවාන් ආර් මාර්ගඵලය ලබනක වටිනෝ කියලා දෙව්ලව ඉපදුනත් නිරට ඇඩවෙඩ පුළුවන් සක්විති වෙලා ඉපදනත් නිරේට යන්න නැහැකිල කතාවක් නෑ ආගති නිසා නමුත් සෝවානුත් නිරේයනව කිය කතාවක් නෑ. එනිසා කය පිළිකුල් නමුත් ඉවරයක් නැතුව රෝගමයකට වැල දෙෙනවන්නමු ආවිෂය කොතනද කියලා නිත්‍ය නැති නමුත් බහවහා අප්‍රමාදීව මේ ජීවිතයේ පිනෙන් පුරුවගණ්ඩත් සතරාපායෙන් මුදුව ගණ්ඩත් සංසාරෙන් එතර කරව ගණ්ඩත් මේ කයම තමයි පාවිච්චි කරන්න තියන්නේ. එනිසා ප්‍රඥ්ඥාවෙන් මේ දිහා බලන්න මිස අගඥානවිදිහට බලලා රාගෙන් අන්ද වෙලා බලලා මෝහයෙන් මුලාවෙලා මේ කයි දිහා බලලා සසර දික්කරගන්න වැඩ කරන්න පාකිලවවාද කළා. එන එවන් අවවාද ජීවිතට එකතු කරගන්න. මොද මිනිස්සුන්ගේ පින්නතන ආවිශෂය කෙටිවෙෙන්ඩ කෙටිවෙන්ඩ රාගයාදී ධර්මතාවයක් වැඩිවැඩියෙන් ඉස්මතු වෙනවා. ඒතු ලාපියඇතින් බඩි වැඩියෙන් අකු සල ධර්මයන් සිද්ධ වවා. කරන්න මොනවාද කියන කාරණාවතකොට බැටහෙන්නේ නැතුව යන්න. ඉත්වයට පිටුපාලටයුතු කරලා. ප්‍රඥ්ඥාව ඉස්මතු කරලා නුවනින් ජීවිතයේ විනිවිධ දැකලා සතරාපායෙන් මවිදන තැනට ජීවිතය මෙහේ වඩ කටයුතු කරඩ භාගගිතුන් වහන්සේගේ ආශිරුවාදයෙන් සියලු දෙනාාටම ශක්තිය දහිරිය භාග්‍ය නොවඩුවම ලැබේවා කියලාශිරුවාද කරනවා. පින්නතුන අද උතුම් වූ ධර්මානු ශාසනාවේ දායකත්තය දරුන් ලබන්නේ අලුත් අම්බලම කොස්ගම ලිපිනයේ පදිංචි ආනන්ද සැනවිරත්න මහත්මා ඇතුළු පවුලේසිියලු දෙනා විසින්. අවුරුදු තිස් පහකට පෙර මියගිය හල්ගහවේල්ලේ විසූ පේමදාස සෙනවිරත්න පියාණන්ටත් අවුරුදු එකොළහකට පෙර මිය පරලෝගිය SH රැසලිං සනවිරත්න මෑනියන්ටත් ගුණසීල පොන්සේකාපයානන්ටත් දෙපාර්ශයේ මනිදන ප්‍රාප්තියට පත්වන සියලු ඥාතිමිත්‍රාදීන්ටත්. උතුම් සද්ධර්ම දානමය කුසල කරමේ අඩුනැතුව අනුමෝදංවේවා කියල පුුණ්්‍යාණු මෝදනා කරනවා ක සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින අවුරුදු අසු හතරක් ආයු වලඳන ආRA සීලවතී මෑණියන්ට ප්‍රත්නතරේ අනන්තාශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා. උතුම් වූ සද්ධර්ම දානානි සංසමයේ කුසල කර්මය සංසාර ගමනේ සතරාපායාදී දුර්ගතීන්ට භාජනය නොවී. වහ වහා සසර මග කෙරවල කරන්න කටයුතු කිරීම සඳහා ආශිරවාදයක් බෞට පත්වේවා. දදුදරුවන්ගේ එදින්නෙදා කරන යහපත් කටුතු සියල්ලක් සරුව ප්‍රකාරයෙන් සාර්ථක කරගැනීම සඳහා තුනුරුවන්ගේ ආශිරුවාදය ලැබේවා. දේශකයණන් වහන්සේටත් දේශකයන් වහන්සේගේ දෙමවුපියන්ටත් සහභාගියූ කල්්‍යයානමිත්‍රෙන්න්ටත් පවුලේසිරු දෙනාටමත් ධර්මශ්‍රවනය කරන ලක්වසි ලෝවැසිීසිරු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක. ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් අති උතුම් අමාමහන් නිවනින් සැනසීම සඳහා මේ උතුම් වූ ධර්මදාන මේ කුසල කරමයත් ධර්මශ්‍රවනානිසංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුම් පත් වේවා කියල සීල දෙනාටම ආශිරවාද කරනවා. ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත් වාචිරංරක්කන්තුළෝකසාාසනන් දේවූ වස්සතු කාලේනෑ සස්්‍යිය සම්පත්ති හෝතු්ච. පීතෝ භවතුළෝ කෝචරාජා භවතු දම්මිකු.